දින උදෑසන මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් තිබෙනවා කියලා යම් කිසියක් පුද්ගලෙක් විසින් 119 දුරකථනයෙන් දැනුම් දීමක් කරලා තිබුණා. 111 දුරකථන අංකයට දැනුම් දීමක් කරලා තිබුණා. මේ පිළිබඳව වහම මහනුවර පොලිස් ස්ථානයට දැනුම් දීමක් කරලා තිබුණා. මේ 119 දුරකථනයේ ලැබීම් අංශය විසින් තොරතුරු ලැබීම් අංශය විසින් ඉන් පසුව වහම ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රදේශයේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් මෙම මේ අධිකරණ සංකීර්ණයට ගිහිල්ලා එහි සේවය කරමින් සිටි ගරු විදුලිතුමන්ලා ඇතුළු අනිකුත් සේවකයන් ඉවත් කළා. නීතිඥ මහතුන් ඇතුළු ඒවා පුද්ගලයන් ඉවත් කළා. සම්පූර්ණ පරීක්ෂාවට ලක් කරනවා විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්, ඒ වගේම පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන්, ඊළඟට යුද හමුදා නිලධාරීන් ඇතුළු මේ සියලු දෙනාම බෝම්බ නිෂ්ක්‍රිය අංශය ගිහිල්ලා පරීක්ෂා කිරීමක් කරනවා. නිලසුණු කැන් උදාගෙන පරීක්ෂා කිරීමක් කරනවා. නමුත් කිසිම ස්ථානයක එවැනි ආකාරයක බෝම්බයක් හෝ හැක්කටයුතු යමක් තිබිලා හමුවන්නේ නැහැ. ඉතින් අපිට පරීක්ෂා කිරීම වලදී යම්කිසි ආකාරයක මේ තොරතුර ව්‍යාජ තොරතුරක් බව තමයි නිරීක්ෂණය වුණේ. ඒ අනුව වහම විමර්ශන කටයුතු ආරම්භ කළා. ආරම්භ කළා මේ එමුතුම ලැබුණු පුද්ගලයා, එමුතුම ලබා දුන් පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කළා. මෙහිදී අපිට මේ දුරකථනය අංකය, ඒ කියන්නේ දුරකථනය අංකය ලියාපදිංචි වෙලා තියෙන පුද්ගලයා අපි සොයාගත්තා. ඔහු ගිනිගත්තේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අපි පැය කීපයක් තුළ මේ පුද්ගලයා සොයාගෙන ඔහුගේ නිවසට ගිහිල්ලා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. කටයුතු කළා. ඔහුගෙන් දැනට ප්‍රශ්න කරමින් යනවා. අපිට දැනට නිරීක්ෂණය වන ආකාරයට යම්කිසි පුද්ගලයෙක් විසින් ව්‍යාජ තොරතුරක් මේ ලබා දීලා තියෙන බව තමයි පෙනියන්නේ. ඉතින් ඒ තත්ත්වය හරියට අනාවරණය කරගන්න මේ පුද්ගලයා අපිට ස්ථිරවම දැනට කියන්න බෑ මේ පුද්ගලයාමද මේ දුරකථන ඇමතුම ලබා දුන්නේ, නැත්නම් ඔහුගේ ජංගම දුරකථනය භාවිතා කරමින් වෙනත් පුද්ගලයෙක් ලබා දීලා තියෙනවද අපිට ස්ථිරවම කියන්නට බෑ දැනට. නමුත් අපි පරීක්ෂා කරගෙන යනවා කවුද මේ දුරකථන ඇමතුම ලබා දීපු පුද්ගලයා කවුද කියලා. ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. මෙවැනි විශේෂයෙන් මෙවැනි අධිකරණයක ඒ සම්පූර්ණයෙන්ම දෛනික කටයුතු වලට බාධා කරමින් මෙවැනි ව්‍යාජ තොරතුරු ලබා දීලා මෙවැනි ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් කෙසේ වෙතත් විමර්ශන කටයුතු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ ඍජු අධීක්ෂණයටතේ දැනට ක්‍රියාත්මක වෙනවා. මහනුවර කොට්ටාෂ් භාර නිලධාරිවරය, ඒ වගේම මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයටතේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ස්ථිරව මෙම ඇමතුම ලබා දුන්නේ කවුද කියලා අනාවරණය කර ගැනීම සඳහා ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින මෙවැනි ආකාරයේ ව්‍යාජ තොරතුරු ලබා දෙන්නට එපා. මෙවැනි ව්‍යාජ තොරතුරු ලබා දීම තුර ඔබ සමහරලාට මෙය වින්දනයක් ලැබීම සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. සමහර විට මෙය යම්කිසි ආකාරයකට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීම සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. නැත්නම් වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා කරපු දෙයක් වෙන්නට පුළුවන්. නමුත් කුමන අරමුණක් සඳහා කරත් ඔහු අනිවාර්යයෙන්ම ඔටරේව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේවල් කරන්නට එපා. විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ගේ කාලය, රජයේ ආයතනවල කාලය, ඒ ආයතනවලට පැමිණි මහජනතාවගේ කාලය, ශ්‍රමය, වියදම්, මේ සියලු දේවල්, ඒ වගේම රජයේ මෙවැනි ආකාරයකට මෙවැනි ස්ථානවල ඒ පරීක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම, එවැනි ආකාරයට රජයට දරන්නට වෙන ඒ වියදම්, මේ සියලු දේවල් මේ අනවශ්‍ය ආකාරයේ දුරකථන ඇමතුමක් නිසා සමහරවිට මහජනතාවගේ මේ මුදල් පවා අපිට යමක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මහජනතාව ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් කරන්නට එපා. ඒ කරන පුද්ගලයා සොයා ගැනීමේ හැකියාව අපිට තියෙනවා ඉතාම කෙටි වේලාවක් තුළ. ඒ සොයා ගැනීමෙන් පසුව ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම අපි නීතිය ක්‍රියාත්මක කරනවා.